කාලෙත් එක්ක ලෝකෙ වෙනස් වෙනවා කියලා බලා ගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි භාෂාවක තියෙන වචන. දැන් මීට අවුරුදු 20කට විතර කලින් ව්‍යවසායකයා කියලා වචනයක් එහෙම ප්‍රචලිත තිබුණේ නැහැ. entrepreneur කියලා වචනයක් එහෙම සුලභව තිබුණේ නැහැ. businessman කියලා වචනයක් නම් තිබුණා. businessman, women, woman එහෙම කියලා තිබුණා. ඒ කියන්නේ ව්‍යාපාරිකයා කියලා වචනයක් තිබුණා. හැබැයි ව්‍යවසායකය කියලා වචනයක් එහෙම වැඩිය වමාරුනේ නැහැ. දැන් බිස්නස්මන් බිස්නස් වුමන් කියන එකට වඩා entrepreneurship කියන එක ගැන තමයි කතා වෙන්නේ. ව්‍යවසායකත්වය. එතකොට මේවා ගැන නිකන් නිකමට තේරුම් වල පරස්පරතාව මොනවද? මේ දෙකේ මොකද්ද වෙනස තේරුම බිස්නස්මන් සහ entrepreneurship කියන එක entrepreneur කියන කෙනා අතර වෙනස මොනවද කියලා බැලුවම entrepreneur එහෙම නැත්නම් මේ ව්‍යවසායකය කියන කෙනා කලින් කවුරුවත් කියා දීපු පාරක නොයන තමන්ම හදාගත්ත පාරක යන ව්‍යාපාරිකයෙක් කියලා අර්ථ ගන්නවා. එතකොට තරුණ පරම්පරාව හරි කැමති වැඩිහිටියෝ ගියේ පාර යන්නේ නැතුව අපේම පාරක කියලා යන්න. අපි තරුණෝදය ව්‍යාපාරය ඔස්සේ මේ මාතෘකාව ගැන කතා කරන්න ලෑසි. තරුණෝදය ව්‍යාපෘති කළමනාකරු චතුර පීරිස්. අයිබන් චතුර. අයිබන්. ඔව්. ඒ වගේම වැඩසටහනේ සම්බන්ධකාරිකා බේෂාදි ජයතිලක. අයිබන් බේෂාදි. අයිබන්. ඔව්. මම ඉස්සෙල්ලා මේ ඇහුවාම බැලුවා, ඒ කියන්නේ නම හරිද ලියවිලා තියෙන විදිය හරි. ඊට පස්සේ ආයෙ ඇහුවා මේකම නේද නම කියලා. ඔව්. තේරුමක් තියෙනවද නේ? තියෙනවා. ඔව්. තේරුම? කවිය. කවිය. හැබැයි සිංහල භාෂාවෙන් නෙමෙයි කවිය කියන්නේ. නැහැ. අරාබි භාෂාවෙන්. අරාබි භාෂාවෙන් කවියට කියන වචනේ බේෂාදි. බේෂාදි ජයතිලක සහ ජයතිස්ස. ජයතිස්ස සහ ව්‍යවසායක තිලානි ජයසිංහ. තිලානි අයවල්. අයවල්. ඔව්. අපි කතාව පටන් ගමු දැන් චතුර. ලංකාවේ මේ වර්ග සතපොම් 65600 වර්ග කිලෝමීටර් 65610ක භූමියේ බොහෝ ප්‍රමාණයක් ඔබ ඇවිදලා යන්න ලැබුණා. තරුණයන්ට තියෙන ප්‍රශ්න මොනවද? ඇත්තටම හොඳ ප්‍රශ්නකින් අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ. ඇතර මට හිතෙනවා තරුණයන්ට නැති ප්‍රශ්න මොකක්ද කියලා මේ වෙලාවේ. ලංකාව දැන් අපි මේ ඉන්න වාතාවරණයත් එක්ක අපි ජීවත් වෙන සමාජෙත් එක්ක හැමදේම අභියෝගාත්මකයි. එතකොට හැම දෙයක්ම ප්‍රශ්නයක්. විශේෂයෙන්ම අපි එක් ගත්තොත් ආර්ථිකය පැත්තෙන් ගත්තොත් දෙවැන්ත ප්‍රශ්නයක මෙරටේ තරුණයෝ ඉන්නවා. අධ්‍යාපනය ගත්තොත් නිදහස් අධ්‍යාපනය ඉඳලා මේ සියලු දේ යම් යම් ආකාරයකින් කැටි වෙලා කොට වෙලා නැත්නම් පොඩි වෙලා අධ්‍යාපන අවස්ථා නැති වෙලා තියෙනවා. එතකොට ජීවත් වීමේ අරගලයක තරුණයා ඉන්නවා. රැකියාවක් හොයා ගැනීමේ අරගලයක ඉන්නවා. ඒ වගේම යම් ආකාරයක තීන්දුව තීරණයක් ගැනීමේදී අසරණ වෙන අරගලයක මේ රටේ තරුණයා ඉන්නවා. ඉතින් ඇත්තටම තරුණයාට බොහෝ දේවල් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි
ඒ ප්‍රශ්න අතරෙත් මෙරටේ තරුණයා නැගිරිනවා. අන්න ඒකයි මම මෙතන දකින්නේ ඔබ අහුවාම තරුණයන්ට තියෙන ප්‍රශ්න මොනවාද කියලා මම හිතන්නේ නැහැ. තරුණයන්ට තියෙන අභියෝග තරුණයෝ ඒ අභියෝග වලින් පොඩ පොඩ නැගිටිනවා කියන එක තමයි මගේ පිළිතුර. ඔව්. එතකොට තාත්තා සිංහබාහු එමෙතන ඒ කියන්නේ තාත්තා සිංහයා සිංහබාහුව ගල්ලෙනේ හිර කළා ගියාට පස්සේ එක දවසක තාත්තා ඉන්න කලින් අම්මවයි නංගිවයිත් එක්ක සිංහබාහු ගල්ලේ ඒ කියන්නේ ගල්ලෙනේ දොර විවෘත කළා එළියට එනවා. ඒ තමයි තරුණ පරම්පරාවේ හැටි. බේෂාදි බේෂාදිට හිතන විදියට ඒ කියන්නේ තරුණ පරම්පරාවේ ඉන්න තරුණියන්ට තියෙන ප්‍රශ්න මොනවාද? තරුණ පරම්පරාවේ ඉන්න තරුණියන්ට අර වගේම තමයි හැම දෙයක්ම ප්‍රශ්නයක්, හැම දෙයක්ම අභියෝගයක්. හැබැයි අපි දැකලා තියෙනවා ඒ කියන්නේ තරුණෝදියත් එක්ක වැඩ කරන මේ තරුණියෝ කොච්චර ජව සම්පන්නද. සහ අර අපි හැමදාම හිතන අපි හැමදාම කියන අර තරුණියට අපේ සමාජය ඇතුලේ ලැබිය යුතු භූමිකාව අභිභව ඒගොල්ලෝ කොහොමද ඉස්සරහට යන්නේ කියන එක ප්‍රතිරූපේ නැ කියන නිරූපණය කරන ප්‍රතිරූප විදිහට අපි දකිනවා අපේ තරුණෝදියත් එක්ක එකතු වෙච්ච තරුණ තරුණියන්ව. එතකොට ඒ තරුණ තරුණියන් හරහා අපිට පුළුවන් ඇත්තටම මේ රටේ බලාපොරොත්තුවක් ඇති කරගන්න. ඉතින් අර ඔබ පැවසුවත් තරුණියන්ට තියෙන ප්‍රශ්න කියලා දැන් අපේ තරුණෝදය හරහා අපි බලාපොරොත්තු වෙනවා සහ අපි කටයුතු කරන්න උත්සාහ කරනවා. මේ ප්‍රශ්න කියන ඒවා අභියෝග විදිහට ඒගොල්ලෝ බාරගන්නේ කොහොමද සහ ඒවා ඒගොල්ලෝගේ ජීවිතයේ අභියෝග බවට පත් කරගෙන කොහොමද ඒ අභියෝග ජය ගන්න කියන එක ගැන අපි ගොඩක් වෙලාවට මේ තරුණ තරුණියත් එක්ක කතා කරනවා. එතකොට තරුණෝදයත් එක්ක එකතු වෙන තරුණ තරුණියන්ට ප්‍රශ්න නැහැ, තියෙන්නේ අභියෝග. ප්‍රශ්න නැහැ, තියෙන්නේ අභියෝග. සහ ඔන්නන්ත අවිධිකින් කියනම ප්‍රශ්න නැහැ, තියෙන උත්තර කියලා. එතකොට ඒකට උදාහරණයක් දෙන්න පුළුවන් ටිලානි. ටිලානි ඔය කියපු ප්‍රශ්න තිබුණා. ඊට පස්සේ කොහොමද උත්තර හොයාගත්තේ? ඇත්තටම ඔය කියන ප්‍රශ්න තිබුණා. ඔය කියන ප්‍රශ්න වලට මුණ දුන්නා. ඔය කියන ප්‍රශ්න ලොකුම ප්‍රශ්නේ තමයි ඇත්තටම අපි නොහිතපු වෙලාවක අපිට මේ ආපු කොවිඩ් වසංගතේ කොවිඩ් වසංගතයේ වෙලාවේ කර කියාගන්නේ මොනවාද කියන මේ ලොකුම අභියෝගයක හිටියා. ඒ කියන්නේ ඊට කලින් වෘත්තියක් හරි එහෙම නැත්නම් ව්‍යාපාරයක්. මම රාජ්‍ය සේවකයෙක්. මම රාජ්‍ය සේවයෙන් ඉවත් වෙලා තමයි මගේම ව්‍යාපාරයක් කියන තැනට මම හිතුවේ. ඒක කොවිඩ් වලින් කලින්ද? කොවිඩ් වලට බොහොම ටික අවුරුද්දකට විතර වගේ කලින් තමයි මම ව්‍යාපාරේ පටන්. හැබැයි මම ව්‍යාපාරේ ටිකින් ටික ඔලුව උස්සගෙන එන අතරතුරේ තමයි අපි කොවිඩ් ව්‍යසනයට මුහුණ දෙන්නේ. ඒ වෙලාවේ ඇත්තටම අපි හරි අසරණ වුණා. අලුත් අභියෝගයක් අහලා කරලා දැකලා නැහැ, මුණ දෙන්නේ විදිහ හිතා ගන්න බැහැ. ඒ වෙලාවේ තමයි ඇත්තටම අපි ගෙවල් වලට හිර වෙලා ඉන්න වෙලාවේ මට මේ තරුණෝදය ව්‍යාපෘතිය සමාජ මාධ්‍ය ඔස්සේ දැනගන්න ලැබෙන්නේ. ඊට පස්සේ මම ඇත්තටම ඒකත් එක්ක සම්බන්ධ වෙලා ගොඩාක් අපිට උපදේශන ඔන්ලයින් ඔස්සේ අපිව දිරිමත් කරන උපදේශන ගොඩක් අපිට හම්බුණා. ඒ දේවල් එක්ක නෑ කොහොම හරි මම මේක කරනවා, කොහොම හරි මේක කරන්න පුළුවන් නෑ, හැමදාම මේ තත්ත්වේ නැහැ, මේව හරියයි මේව කියලා හැමදාම හිත හදන දේවල් ඇතරම වුණා. ඔන්න ඔය මන්තරේ තමයි ඕනේ කරන්නේ. කියන්නේ හැමදාම මෙහෙම තියෙන්නේ නෑ, ඒවා හරියයි. ඕක මන්තරයක්. එතකොට දැන් ටිලානි හොඳ උදාහරණයක්. ටිලානි වෙනස් වෙන්න ඕනේ නිසා තමයි ටිලානි රජයේ සේවය අත්හැරලා ව්‍යවසායකයෙක් වෙනත බිස්නස් එකක් පටන් ගන්න. එතකොට දැන් ඕක පිරිමි කෙනෙක් කරා නම් තවත් කමන්නේ කියලා හිතේ. වේශාදි මේ අර මේ කියන්නේ කාන්තාවන්ට නිසිතන නොදෙන අදහසකින් නේ මම මේ කියන්නේ. මොකද අපි දන්න දේ තමයි මේ අපේ සමාජය ඇතුලේ අපේ කුටුම්බය ඇතුලේ පිරිමියා තමයි තවමත් ආර්ථික සාධකයේ බවට පත් වෙන්නේ. එතකොට රජයේ සේවයට කාන්තාවක් යන්නෙම විලාසනින් ගෙදර ඇවිල්ලා ඊට පස්සේ වැඩ ටික අඩු නිවාඩු ටික තියෙනවා, ළමයින් වැඩ ටිකත් කරන්න පුළුවන්. ඊට පස්සේ අර මැටර්නිටි ලීව් එහෙමත් හම්බ වෙනවා මාස 3ක් විතර වගේ. මේ සියලු පහසුකම් නිසා තමයි රජයේ සේවයට කාන්තාවන් යන්නේ. එතකොට එහෙම ගිහිල්ලත් රජයේ රස්සාවෙන් අයින් වෙලා ව්‍යාපාරයක් පටන් ගන්න හිතෙනවා මොන පිස්සු වැඩක්ද කියලා අහන්න දෙන ඉඳලා තියෙනවා. අනිවාර්යෙන් මම හිතන්නේ මම සේවෙන් ඉවත් වුණේ ඇතර මගේ අම්මා අසනීප වෙලා එයාව බලාගන්න විදිහක් නැති ප්‍රශ්නෙත් එක්ක.
හැමෝම මගෙන් එහෙම මොනවද ඊළඟට කරන්නේ පිස්සුද ඇයි මෙහෙම අයින් වෙන්නේ මේ තව වයස තියෙනවා තරුණයි තව අවුරුදු කීයක් පඩිය හම්බෙනවද පෙන්ෂන් එකක් ඒ වගේ ප්‍රශ්න ගොඩක් මට අරමුණක් තිබුණ නැහැ හෙට දවසේ මොනවද කියලා හැබැයි මම පටන් ගත්ත ව්‍යාපාර මට ව්‍යාපාර අදහසක් තිබුණ නැහැ මම ව්‍යාපාර ගැන කරපුවත් මගේ පෞල් පස බිමවත් එහෙම දේවල් නැහැ මමම හිතලා මමම පටන් ගත්ත දෙයක් මගේ නිර්මාණ මගේ අදහස් හැබැයි ඒක සාර්ථක වුණා මං හිතන්නේ ඒක අපි හොඳ හිතින් සමාජයට දෙයක් දෙන්න ගත්තා සහ මගේ ගාව වැඩ කරපු වැඩට මාත් එක්ක සම්බන්ධ වුණ තරුණ පිරිසක් මං ගොඩක් හෙව්වේ දෙයක් කරගන්න බැරි ඒ කියන්නේ ගොඩක් ඔය ඩිසේබල් අය සාමාන්‍ය තරුණ ප්‍රජාව ඒ කියන්නේ ඕ ලෙවල් විභාගයේ අසමත් වෙලා සමාජයට නිකන් සාර්ථක පුද්ගලයෙක් විදිහට නැතුව නාස්ති වෙන්න යන චරිත ඒ වුණාට කලාවට ද බොහොම දක්ෂ ඒ වගේ පුංචි තරුණ පිරිසක් මගෙත් එක්ක එකතු වුණා ඒ ජවයත් එක්ක මං හරි ඉක්මනට ඉස්සරහට ගියා ඒ කියන්නේ මේ තරුණ ළමයින්ගේ ඒ අදහසුත් එක්ක මමත් තව තව මගේ වයසට නෙමෙයි මම ආයේ තරුණ වෙන්න ගත්තා කියලා මං හිතනවා ඒ දේවලුත් එක්ක මගේ ව්‍යාපාරේ මං ගොඩක් ඉස්සරහට මට කියන්නේ නැහැ අපි එහෙම නේ අපි මෙහෙම කරමු කියලා ඒගොල්ලෝ තමයි මාව ඒ කියන්නේ ඒ පොත්වල තියෙන ක්‍රම නෙවෙයි අනිවාර්යෙන් ඒක තමයි මං කියන්නේ ඒ ජවය තමයි මට ලැබුණේ ඒකත් එක්ක මම මොන හරි කිව්වා අනේ බෑ ළමයි අපි මේක අත්හැරලා දාමු මං හිතන්නේ මේ පිසුද විස එහෙම කරලා බෑ ඒගොල්ලෝ තමයි මාව මේවා කරන්නේ මට වැඩි ඉතින් ප්‍රශ්නයක් එනකොට ඒගොල්ලෝ තමයි මං වටේට මේවා වෙලා ඒක තමයි මගේ හයිය වෙන කවුරුත් මං මෙච්චරද මගේ අම්මා තාත්තවත් මං මෙච්චර දෙයක් කරයි කියලා විශ්වාස කරේ නැහැ බලවෙනියට මම මගේ ව්‍යාපාරය ආරම්භ කරලා මං හිතන්නේ මම ව්‍යාපාර ස්ථානයක් ආරම්භ කරන වෙලාවේ මගේ අම්මා කිව්වා මේ පිස නට නැතුව ඉන්න ඔච්චර ව්‍යාපාරයට තියෙනවනේ මේ යම් කිසි මේ කුලියට ගන්න ස්ථානෙට ගෙවන්න වියදම් ඒ දේවල් එකතු කරලා එයා ගණන් හදලා නිකන් හිතින් හිතලා එයා කියනවා මේ පිස්සු නඩන්න නැතුව ඉන්න ඕවා කරන්න බෑ ඔයාට කොහොමද මෙහෙමයි මෙහෙම ඔයා පඩියෙන් මෙහෙම ජීවත් වුණ කෙනා ඔයාට චතුර මේ එහෙම කරන්න බැරි දේවල් කරපු තව අය ඇති නේද හමු වෙච්ච උදාහරණ උදාහරණම් ඕන තරම් දෙනවා මොකද මම තරුණෝදය ගැන පොඩ්ඩක් කිව්වොත් අපි මේක ව්‍යවසායකත් වැඩසටහනක් තරුණ වැඩසටහනක් තරුණ ව්‍යවසායකත් වැඩසටහනක් අනිත් පැත්තෙන් තරුණ නායකයෝ බිහි කරන වැඩසටහනක් අනිත් පැත්තෙන් තරුණ ජාලයක් හදන වැඩසටහනක් ඔබ අහපු ප්‍රශ්නෙට ඍජු පිළිතුරක් දුන්නොත් අපි මේ වෙනුවට 225ක් විතර වගේ එක ගනුදෙනු කරනවා මේ වගේ තරුණයෝ සහ තරුණියෝ විතරක් නෙමෙයි එතකොට හරි ලස්සන හරි අපූර්ව සුන්දර අපිට අදහස් ඇහිලා තියෙනවා ඒ කියන්නේ මම සමහරක් කාලවල ජීවිතේ විඳින්න යන්නේ එතනින් ඒ කියන්නේ දැන් සමහරක් කාලවල මම පහුගිය අතරේ වසර 4 ඇතුළතදී ලංකාව පුරාම කිලෝමීටර් 50,000කට වැඩි මම ට්‍රැවල් කරලා තියෙනවා මේ වැඩසටහන වෙනුවෙන් එතකොට සමහරක් කාලවල අපි ඇහෙනවා සර්ලා අපිට දුන්න හයිය නිසා අද අපේ දරුවෝ ඉස්කෝලේ යනවා සර්ලා අපිට දුන්න හයිය නිසා අද අපි මගේ පවුල මගේ මහත්තයා මම ජීවත් වෙනවා ඉතින් ඒ වචනත් එක්ක ගත්තොත් මේ වගේ තරුණ කණ්ඩායම් ඇත්තටම 200කට වැඩි ප්‍රමාණයක් අපි බිහි කරලා තියෙනවා උන් ඉතාම සාර්ථකව ව්‍යාපාර කරනවා මම එතනදී වැදගත්ම කාරණේ තමයි අපිට කොරෝනා වසංගතය ආවා අපි හරි අමාරුවෙන් මේක අල්ලගෙන ගියා අපි සූම් එකකින් උද අපිට තාක්ෂණික විතරයි ඉතුරු වුණේ ඇත්තටම මේ වෙලාවේ අපිට වෙන කිසිම සහයක් තිබුණේ නැහැ අපිට ෆිසිකලි යන්න බෑ රැස් කරන්න බෑ කිසිම කෙනෙක් හම් වෙන්න බෑ මට මතක අපි කොරෝනා කාලෙත් ගියා අපිට යම් අපේ ව්‍යාපාරයේ සරෝදය කියන දැවැන්ත ව්‍යාපාරයට තිබුණ යම් ශක්තිය අපි පාවිච්චි කරලා අපි කොරෝනා කාලෙත් සමහර ව්‍යවසායෝග්‍ය හම්බෙලා අපි ඔවුන්ට ඒ වෙලාවේ ඒ අවශ්‍ය සහයෝගය දීලා ගත්තා 225ක් විතර ඉන්නවා අම්පාර මොනරාගල යාපනය කිල්නොච්චිය මැදවැච්චි මේ කියන සියලු දිස්ත්‍රික්කවල අපි දිස්ත්‍රික්ක 25ම ආවරණය වෙන්නේ අපේ ඉලක්කයක් තිබ්බා එක දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයෝ 10ක් කියන ඉලක්කය අපිට නමුත් අවසාන අදිරිය මොකද අපිට මුදල් අපි අරමුදලක් මේක ලබා දුන්නා. නමුත් අපිට අවසානයේ වෙද්දී අවසාන අදිරිය වෙනකොට අපිට මුදල් සීමා සහිත වුණා. මොකද ඒ කාලේ තිබුණ දැන් උදාහරණයක් ගත්තොත් අපි පළවෙනි අදිරිය 2020 ක්‍රියාත්මක කරනකොට එජුකේ මැෂින් එකක් රුපියල් 38,000 වගේ ගත්තා. හැබැයි අපි අවසාන අදිරේ මැෂින් එකක් ගන්න ගියන රුපියල් 171,000 වගේ මුදලකට මැෂින් එක ගියා. එතකොට අපිට යම් සීමාවක් කරන්න වුණා. නමුත් අපි මේ වගේ ව්‍යවසායක 225ක් වගේ දැනට දිලි ගන්නවලා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ලස්සන කතන්දර තියෙනවා. අපි ඒව අපේ වැඩසටහන ඉදිරිපත් කළා. ඉතින් මම හිතනවා අනාගතයේ ලෝකයට අපි තවත් ව්‍යවසායකයෝ මේ වගේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා තරුණෝදේ ව්‍යාප්තිය විදිහට. ඔව්. එතකොට දැන් සම්බන්ධීකාරක විදිහට දැන් මේ 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 අර කිව්වා වගේ කිලිනොච්චිත් ගියා, මැදවච්චිත් ගියා, තොප්පි ගලත් ගියා, ඊට මෙහාටත් ගියා. ලංකා වටේ හැම අද්දකින්ම තියෙන මේ තිලානි ජාතිය වෙන මොඩල්ස් මොනවද හම්බ වෙච්ච වේශාදි? ඇත්තටම අපිට ලංකාව වටේම යද්දි මේ තිලානි වගේ ගොඩක්
කතන්දර ඒ කියන්නේ අපි සක්සස් ස්ටෝරිස් කියලා සාර්ථක කතන්දර අපිට ගොඩක් තියෙනවා. එතකොට 225 ඇතුලේ අපි අපේ තරුණ ව්‍යවසායක 225 ඇතුලේ කාන්තා නියෝජනයත් පිරිමි නියෝජනයත් හරි හරි අර හරිම සමානව ඒ කියන්නේ අපිට එක තැනකින්වත් එහෙම ගන්න බෑ කාන්තාව වැඩි පිරිමි වැඩි ඇයි මේ කාන්තාව එන්නත් එහෙම ඒව නැහැ. එතකොට මේ වගේ හැම ඩිස්ත්‍රික් එකකම Tamanට සමහර අයට මේ කියන්නේ බිස්නස් එකක් කරන්න අයිඩියා එකක් තිබුණා. ඒකට ඒ අයිඩියා එක බිස්නස් එකක් කරන්න අවශ්‍යතාවයත් එක්ක අපිව හම්බ වෙච්ච අයට අපි උදව් කරලා තියෙනවා. එතකොට එතනින් අර අර අපි කතා කරපු විදිහට අපි අරමුදල් දීම තුලින්ම විතරක් නතර වුණේ නැහැ. අපි ඒගොල්ලන්ට ශිල්ප ක්‍රම, ඒගොල්ලන්ට අවශ්‍ය දැනුම Zoom පාවිච්චි කරලා Zoom තාක්ෂණය හරහා ඒ platform එක අපි පාවිච්චි කරා. ඒක පාවිච්චි කරලා අපි ඒගොල්ලන්ට පුහුණු වැඩසටහන් පැවැත්වුවා. ඒගොල්ලන්ගේ ව්‍යාපාර ඉස්සරහට අරගෙන යන්න ඒ වගේ ඉස්සරහට අරගෙන ගිය ව්‍යාපාර අතර අපේ පානම කතාව තියෙනවා. බාධා කිරීමක් කරන මේ පානම හරි ලස්සන කතාවක් තියෙනවා. මොකද අපි පානමට යන්නේ 2020 වර්ෂයේ අපේ අම්පාර දිස්ත්‍රික් සර්වෝදය මධ්‍යස්ථානයත් එක්ක. ඒතර මේ පානම ගමේ අපි යනකොට මේක මම හිතන්නේ කියන්න ඕනි කතාවක්. ඒ තරුණ කණ්ඩායමක් හිටියා කාන්තාව 30 දෙනෙක් විතර තල්කොළ ආශ්‍රිත අත්කම් නිර්මාණ කරන. එතකොට අපි මේ ගමට ගිහිල්ලා බැලුවාම ඒගොල්ලෝ හරි ලස්සන නිර්මාණ කරනවා. නමුත් මට තේරුණා යම් තැනක අඩුවක් තියෙනවා. එතකොට අපි අහුවා ඕගොල්ලන්ට අපෙන් මොන වගේ උදව්වක් දෝනි. සෑ අපේ 30 දෙනෙක් විතර ඉන්නවා. කාන්තාව ලස්සන නිර්මාණ කරන අපිට හොඳ වෙළඳ පොලක් තියෙනවා. නමුත් අපිට තියෙන එක මැෂින් එකයි. එතකොට අපි මේ 30 දෙනා සතිය බෙදාගෙන සතියට පැය දෙකයි එක්කෙනෙක් මහන්නේ. එතකොට අපිට ඕඩර් එකක් අහම අපි කරන්නේ එක්කෙනෙක්ට සතිය පැය දෙකක් දෙනවා. එතකොට එයා ගාව ඉන්න බබා තව අම්ම කෙනෙක්ට දීලා මෙයා ඇවිල්ලා ඒක මහනවා. එතකොට ඔහොම රොටේෂන් එකක් තමයි යන්නේ. එතකොට ඒ මහන ටිකෙන් ලැබෙන ආදායමෙන් තමයි මේ කණ්ඩායම දියුණු වෙන්නේ. හැබැයි අපිට ඒ වෙලාවේදී ආව එකක් හරි මේක තමයි අපි අත ගහන්න ඕනේ දැන අම්පාරේ. මොකද අපිට තරුණ කණ්ඩායමක් කාන්තාව. මොකද ගම රන් කරන කාන්තා කණ්ඩායමක්. ඔවුන් පානම් පත්තුව හැන්ඩිකrafts කියලා දෙනුත් ඒගොල්ලන්ගේ ව්‍යාපාරය කරගෙන යනවා. එතකොට අපි ඒ වෙලාවේ කල්පනා කරා. එතකොට අපිට එතනදී අපි බැලුවා පුළුවන් උපරිමයට උන්ට අරමුදලක් දීලා මැෂින්ස් ගොඩක් දෙන්න. නමුත් අපේ පොඩි ව්‍යාපෘතිය තියෙනවා යම් වයස් සීමාවක් අවුරුදු 18යි 35යි. එතකොට අපිට ඒ වෙලාවේ සිද්ධ වුණා ඒ කණ්ඩායම ඇතුලේ අවුරුදු 18යි 35යි අතර කණ්ඩායම හඳුනගන්න. ඉතින් අපි ඔවුන්ගෙන් 5 දෙනෙක් හඳුනගෙන අපි ඔවුන්ට මැෂින්ස් පහක් අරන් දුන්නා ඒ වෙලාවේ. ඇත්තරම දැන් කියන්න සතුටුයි ඔවුන්ට රජෙන් වෙනම ස්ථානයක් තට්ටු දෙකක උරණැගිල්ලක් ලැබිලා තියෙනවා. ඔවුන් තැවැන්ත විදිහට ව්‍යාපාර කරනවා සහ ඊටාම සාර්ථක ව්‍යාපාර කරගෙන යනවා සහ ඔවුන්ටත් අභියෝග තියෙනවා. මම කියන්නේ අද ඔවුන් ඊටාම සාර්ථකයි මේ තරුණෝදය සහ සර්වෝදය නිසා ඔවුන් දිනුනා කියන එක නෙමෙයි. කමද ඔවුන්ගේ උත්සාහය සහ ඔවුන්ගේ කැපවීම තමයි ඔවුන්ට අරගෙන ආවේ. නමුත් අපි හිතනවා මේ ස්ටෝරි එක එතන ගිහම අපි ඔවුන් එක්ක සාකච්ඡා කරා මේ දරුවෝ ගැන කියපු කතන්දරත් එක්ක අපි ලොකු බලපෑමක් ඔවුන්ගේ ජන ජීවිතයට කරා. ඒක අම්පාරෙන් අපිට රසේ කෑගල්ලට ආවොත් අපිට මැදවච්චේ සමහර කිලිනොච්චියෙන් රසන කතාවක් තියෙනවා. කිලිනොච්චි අපිට හම්බුණා යම් කාන්තා කණ්ඩායමක්. ඒකත් මේ කාන්තා ව්‍යවසායකව සමසම කිව්වට ඇත්තටම කාන්තා ව්‍යවසායකව වැඩි. කාන්තා ව්‍යවසායකව 162ක් වගේ ඉන්නවා 225 ඇතුලේ. එතකොට කිලිනොච්චියේ කතන්දරය තමයි ඇය ගුරුවරියක් ඇය මෙහුම් පාඨමාලාව කරනවා. එතකොට ඇය අර ඒක හරි නෙට්වර්ක් මාකටිං වගේ වැඩක්. ඇය දෙන්නේ පුරුදු කරනවා තමන්ගේ බිස්නස් එක කරගෙන. එතකොට ඇය උගන්වනවා තරුණ ළමයි දෙන්නෙක්ට ඒක කියලා දෙනවා. එතකොට අපිට කිව්වා සර් මේ ළමයි දෙන්නට මැෂින් දෙකක් අරන් දෙන්න. හරි අපේ මුන්න ටෙස්ට් එක අපි නිකන් කරන්නේ අපි මාස 6ක විතර විශ්ලේෂණයක් කළා තමයි යන්නේ. මොකද අපිට එකපාර මුදල් දෙන්න බෑ. සා සර්වෝදයේ ලොකු ශක්තියක් තියෙනවා අපේ දිස්ත්‍රික්ක 25 අපේ කාර්යාල සහ අපේ ඉන්න ළිඳාරි මණ්ඩලේ. එතකොට අපි ඔවුන්ට මැෂින් දෙකක් දුන්නට පස්සේ ඒගොල්ලෝ බිස්නස් එක හදාගත්තා. එතකොට අපි පළවෙනි අදියරේදී තමයි මැෂින් දෙක දුන්නේ. ඊට පස්සේ දෙවෙනි අදියරේට යනකොට අර පුරුදු කරපු දෙන්න තව දෙන්නෙක්ට පුරුදු කරනවා. එතකොට දෙන්න එතන කෙලිම තව 4 දෙනෙක්. එතකොට එක්කෙනෙක් දෙන්නෙක් කළා දෙන්න දෙන්න 4 දෙනෙක්. දැන් 8 දෙනෙක්ට මේක ව්‍යාප්ත වෙලා තිනේ. එතකොට අපිට කිව්වා සර් දැන් අපිට මහන්න මැෂින් නැති පුළුවන් නම් ඕවර්ලොක් කරන මැෂින් ටිකක් අරන් දෙන්න කියලා. එතකොට අපි උන්ට ඒ වෙලාවේ යම් මුදලක් නිදහස් කළා. දෙවන අදියරේදී මොකද අර කලින් කණ්ඩායමනේ වෙන කණ්ඩායම. එතකොට ඒ වෙලාවේ අපි දුන්න මුදලින් ඒගොල්ලෝ හරි ලස්සන වැඩක් කරා. මැෂින් දෙකක් රෙන් කළා. තව මැෂින් 4ක් මිලට ගත්තා. එතකොට දැන් මේක දැන් වර්ධනය වෙලා වර්ධනය වෙනවා. මේක නෙට්වර්ක් මාර්ගයේ දෙන්නගෙන් දැන් ලස්සන වැඩසටහනක් කරගෙන යනවා. දැන් අපි උන්ට තව ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාරික ස්ථානයක් හදලා දෙන්න. ඉතින් ඇත්තටම අර ඒ වගේ හරි සාර්ථක විශේෂයෙන්ම මම කියන්නේ මේක මේක අපි මහන්සි වුණාට ඒක උන්ගේ කැපවීම අපේ තරුණයාගේ තියෙන දක්ෂතාවය සහ නිර්මාණශීලීත්වය. උන් කොයිතරම් දුරට නිර්මාණශීලීද කියලා අපි දකින්නේ ඒ එතෙන්ට ගිහම. හැබැයි උන්ට ප්‍රශ්න නැතුව නෙවෙයි උන්ට අපි
ගොඩක් ප්‍රශ්න මේ විශේෂයෙන්ම දැන් කිලිනොච්චි වගේ ගත්තොත් එහම උන්ට ජල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා පහසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා හැබැයි මේ ප්‍රශ්න ඔක්කොම තියාගෙන හරි අපූර්වට උන් මේක ගලාගෙන යන ඉඳි දැක්කම අපිටත් ආස හිතෙනවා අපි කිලිනොච්චියට වැඩිපුර යවෙනවා අම්පාරට වැඩිපුර යවෙනවා ත්‍රිකුණාමලයට යාපනයට දැන් මේක අර අනිත් පැත්තෙන් මම මතක් කරන්න ඕනේ කාලේ මේක මේ සංස්කෘතියේ බැඳියාව අපිට සිංහල දෙමළ මුස්ලිම් කියලා මොකද අපේ මේ තරුණෝදේ වැඩසටහනේ නම මොඩක් මම කිව්වොත් තරුණෝදය තරුණ දේශපාලන නායකත්ව සහ බහු සංස්කෘතික සමාජ ව්‍යවසායකත්ව රසටහන කියලා තමයි අපි ව්‍යාපාරේ තියෙන්නේ. ඒතර අපි උත්සාහ කරේ මුලින්ම එක එක වර්ගයේ ව්‍යාපාර කරන තරුණ කණ්ඩායම හඳුනගන්න. හඳුනගෙන අපි ඔවුන්ට සහයෝගයක් දීලා ඔවුන්ව දිලිගන්න ඕගේ ව්‍යාපාර ඉහළට ගන්න. දෙවන අදීරියේදී අපි කරපු වැඩේ තමයි එක වගේ ව්‍යාපාර කරන කණ්ඩායම් හඳුනගෙන අපි ඔවුන්ට සහයෝගයක් දුන්නා. හරි. ඔන්න දැන් අපි ඔයගලන්ව දිලිගන්නවා. දැන් අපි එකතු වෙලා වැඩ කරමු. දැන් අපේ ඊළඟ අධිරේධ ක්‍රියාත්මක වෙන්නේ ඒක අපි මේ කණ්ඩායම. එතකොට සිංහලද දෙමළද මුස්ලිම්ද කියන එක නෑ. උතුරෙන්ද නැගෙනහිරෙන්ද මේක දකුණෙන්ද කියන එක නෑ. මේ තරුණ කණ්ඩායම් දැන් අපි ජාලගතකරණය කරලා සර්වෝදය අපි හඳුන්වා දෙනවා සර්වමාට් කියලා වෙළඳ ජාලයක්. එතකොට අපි දැන් ඒ සර්වමාට් කියන වෙළඳ ජාලයට මේ අයගේ නිෂ්පාදන තමයි දැන් අපි මිලදී අරගෙන වෙළඳ පොළපොත් හදන්න අපි මේලා වැඩ කරනවා. ඉතින් ඒ නිසා මේක අර එක තැනකින් පටන් ගත්තර දැන් මේක වෙවිගෙන වෙවිගෙන ලස්සනට අපි බවාගෙන යනවා. ඉතින් අර මම මුලින් අහපු ප්‍රශ්නේ තරුණයෝ අභියෝග වලට ලැස්ති සහ අපි දකින්න තරුණයා ඒකට අලුත් අලුත් ක්‍රමෝපායන් හදනවා. ඒක උදාහරණයක් ගත්තොත් විසිටින් කාඩ්ස් ලා ග්‍රීටින් කාඩ්ස් අපි අර අත්කම් නිර්මාණලින් හදපු කාඩ් රුපියල් 100ට වගේ විකුණපු එකක් රුපියල් 400ක් වගේ කොස්ට් එක වුණා. මොකද ලිපි ද්‍රව්‍ය ප්‍රශ්නයක් ආව ලංකාවේ. ඒ වෙලාවේ අපිට එවුන්ට සිද්ධුණා නෑ මිනිස්සු ගන්නෙත් නෑ. මොකද ප්‍රමුඛතාවය ආහාර. හැබැයි අපේ තරුණිය හරි නිර්මාණශීලී මේක හැදුවා බාගෙට. දැන් ඉස්සෙල්ල සම්පූර්ණ A4 පිටුවේ තිබ්බ ග්‍රීටින් කාඩ් එක දැන් පිටු භාගය. හැබැයි 100ට දෙන්න පුළුවන්. මේ වගේ වුණ හරි අපූර්ව විදිහට නිර්මාණශීලීත්වය ඒ වගේම තාක්ෂණයත් පාවිච්චි කරලා ඇත්තටම මේ වැඩේ කරා. ඉතින් මේක හරි ලස්සනට ගලාගෙන යනවා. ඔව් ලස්සනට ගලාගෙන යනවා. අපි පොඩි බැම්මක් බඳිමු. බැම්මක් බැඳාම එතන ජලාශයක් හැදෙනවා. හරිද? බැම්මක් බැඳා ජලාශයක් හැදෙනවා. අපි මේ ජලාශය ගැන කතා කරමු. විරාමෙන් පස්සේ ප්‍රශ්න තියෙන්න ඕනේ ඒ තමයි ජීවිතේට අර ජෙනරේටර් එක බලය උත්පාදනය කරන විදු එහෙම නැත්නම් අර විදුලි බලය ජනනය කරන යන්ත්‍රයක් විදියට ප්‍රශ්න පාවිච්චි කරන්න පුළුවන්. අපි ඔය චරණ ටීවී එකේ අපි බ්‍රිජර්ස් විදියට එහෙම නැත්නම් ඔබ දකිනවනේ අපේ ස්ටේෂන් IDs නැත්නම් මේ නාලිකාව ගැන කරන දැන්වීම් අතරතුරේදී විවිධ මේ අදහස් ලෝකේ ශාත්‍රක වෙච්ච උදවිය කියන අදහස් ඔබට ගෙනෙනවනේ. එතනදී එකක් ඔබ දකිනවනේ ප්‍රශ්න තරම් වටින තෑග්ගක් ජීවිතේට තවත් නැහැ. එතකොට මේ හැමෝම මේ කියන්නේ ප්‍රශ්න තමයි තෑග්ග බවට පත් වෙන්නේ. එතකොට එහෙම ප්‍රශ්න ත්‍යාගය බවට පත් කරගත්ත ව්‍යවසායිකාවක් ටිලානි ජයසිංහ, ඒ වගේම තරුණෝදේව ව්‍යාපාරේ ව්‍යාපෘති කළමනාකරු චතුර පීරිස්, ඒ වගේම හි සම්බන්ධීකාරක බේෂදී ජයතිස්ස බේෂාදි ජයතිස්ස ඔබතුන් පොල එක තමයි මේ කතා බහ කරගෙන යන්නේ. ටිලානි මේ දැන් විරාමයට කලින් අපි කතා කළා. චතුර කිව්වා එහෙම උදාහරණ ගොඩක් තියෙනවා පීවරෙන් පීවර ආපු හැටි. කොහොමද ටිලානි පීවරෙන් පීවර ආවේ? පීවරෙන් පීවර කියන්නේ මගේ ව්‍යාපාරේ තමයි හෑන්ඩ්ලූම් නිෂ්පාදන සහ බතික් නිෂ්පාදන. අත්‍යන්ත රෙදිපිලි සහ බතික් රෙදිපිලි. එතකොට කියන්නේ මොනවද දැන් අපි අඳිනේවද එහෙම නැත්නම් මොනවද තියෙන්නේ? කියන්නේ බෙඩ් ෂීට් ඔය තියෙනවනේ විවිධ දේවල්. නෑ, ඒ ආශ්‍රිත සියලුම නිෂ්පාදන. ඒ කියන්නේ අපි රෙදිපිලි වලින් පටන් ගත්තොත් ඇඳුම් පැළඳුම් කියලා ගත්තොත් සාමාන්‍ය ගැහැණු පිරිමි ළමා සාරි බෙඩ් ෂීට්ස් තිර රෙදි ඒ ආශ්‍රිත සියලුම නිෂ්පාදන ආභරණ බෑග්ස් බිත්ති සැරසිලි ඒකෙන් කරන්න පුළුවන් සියලුම දේවල් අපි කරනවා. ඒ කියන්නේ සියලුම දේවල් අපි කරනවා කියන්නේ දැන් අපි හිතමුකෝ ඒ අමුද්‍රව්‍ය පාවිච්චි කරනකොට එක ප්‍රොඩක්ට් එකක් අපි කරනකොට ඒකේ අයින් වෙන ඒ කියන්නේ කටින් කියලා ගත්ත ඒ කටින් වලින් තමයි අපි ආභරණ වලට පාවිච්චි කරන්නේ. ඒ වගේ ඒ නිෂ්පාදන එළියට නික නාස්ති වෙන්න දෙන්නේ නැතුව ඒකෙනුත් ප්‍රයෝජනයක් එන. ඒ හරහා අපේ කොටස් තව කෙනෙකුට පොඩි වැඩ කොටසක් හැදෙනවා. එහෙම තමයි අපේ ජාලේ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ
හෑන්ඩ්ලූම් එක වියන්න මැෂින් එකට ගන්න නූල් ටිකේ ඉඳලා නූල් ටික මැෂින් එකේ ඔතන්න ඕනේ. ඒකට සාමාන්‍ය දවස් දෙකක විතර කාලයක් යනවා සම්පූර්ණ ප්‍රමාණයකට ඔතයි. ඒත් ඒකට දෙන්නේක් විතර ඕනේ. එතකොට එතන සේවකයෝ දෙන්නේකට වැඩ කොටසක් තියෙනවා. ඊට පස්සේ වියන කෙනාට තව කොටසක් තියෙනවා. ඒක වියලා ඉවරුනෙන් පස්සේ ෆිනිෂින් එක බලන්න තව කෙනෙක් ඉන්නවා. දැන් අපි ගන්න. ඔය ලොකු වැඩක් නේ කරන්නේ. ඒ නිසා පොඩ්ඩක් සද්දෙන් කතා කරමු මට හිතේ. ඔව්. ඒ වගේ ඔය සද්දෙට කියන්න ඕනේ. ඔව්. ඒ වගේ කොටස් කොටස් ඇවිල්ලා තමයි මේ ප්‍රොඩක්ට් එක ලස්සන නිර්මාණයක් විදිහට එළියට එන්නේ. I think batik කියන කලාව සමහර දැන් එතකොට අර කිව්වාගේ දැන් මේ නූල් ඔතන්න දෙන්න එක්ක ඕනේ. එතකොට මේ දෙන්න සිර සේවක විදිහට බඳවගෙන තියෙන නැත්නම් යාට ගෙදර ඉඳන් වැඩ කරලා ගෙනලා දෙන්න පුළුවන්. නැහැ. මූල් අපිට ඒක වුණා කොවිඩ් වසංගතෙත් එක්ක අර ලොකු පිරිසක් එකතන තියන්න බැරි අවස්ථාවේදී අපි මේ දේවලුත් කරා. නමුත් වැඩ පළ විදිහට අපි සාමාන්‍ය එක තැනක තමයි ඒක කරන්නේ කරලා වියන කොටස අපිට පුළුවන් තම තමන්ගේ මැෂින් වල තනි තනියම කරන්න. නමුත් අර නූල් ඒ කියන්නේ ඒ කියන මැෂින් වර්ග කීපයක් තියෙනවා. ඒවා හැමෝටම එක එක දෙන්න තරම් අපිට මේව එකක් මූලික අධීරජය තිබුණ නැහැ ඇත්තටම. එතකොට ඒක ඒ ඔතාගෙන කොටස කරන්න ඕනේ හැමෝම ඇවිල්ලා ඒ කරලා තමන්ගේ මහන මැෂින් එකට ඒක දාගෙන ඒ කොටස කරන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට අපි සාරි එකක් වියන්න ගත්තොත් ඒ වියන කෙනා ඒක තමන්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ඒක වැඩේ කරගෙන යන්නේ. කාලේ දවසින් යාරහත වියන අය ඉන්නවා. සමහර අයට ඒක බෑ. එතකොට වියන කෙනා ඒ කොටස කරනකොට ඊළඟට ඒකේ අවසානයේ කියන්නේ අර ටසල් එක ගැට ගන්න කොටස ඒක කරන්නේ තව කෙනෙක්. එතකොට එතන සේවකයෝ දෙන්නෙක්ගේ රස්සා දෙකක් ඒ වගේ පුංචි පුංචි කොටස් එකසුලා තමයි මේ නිර්මාණ එකකින් එකට එන්නේ. එතකොට මහාන කොටස තව කෙනෙක් ඩිසයින් කරන කොටස තව කෙනෙක්. ඒ වගේම තමයි බතික් නිෂ්පාදනත් ඒකත් ඒ විදිහමයි ලස්සනට චිත්‍ර අඳින්න. මම කිව්වේ අර තරුණ පිරිස මම සම්බන්ධ කරගත්ත කියලා මේ චිත්‍ර අඳින්න. මම ඇත්තටම ඒ ලෙවල් කරලා ඒ ලෙවල් විභාගයක් ඉවරනකොට මම පොඩි පණිවිඩයක් අරිනවා ගමේ චිත්‍ර අඳින්න කැමති. මම කියන්නේ ඩිසයින් කරන්න පුළුවන් මෙහෙම පුළුවන් මෙහෙම දක්ෂ එහෙම එහෙම නේ. මම නිකන් අරින්න පණිවිඩයක් චිත්‍ර අඳින්න පුළුවන් අය කැමති නම් එන්න. ඇත්තට මේ නිකන් ඒ ඒ වචනේ ඇති. ඒ ආවිල්ලා ඒගොල්ලෝ තීරණය කරනවා මේක දකින්නකොට මොකද්ද මම කරන්න ඕනේ කියන එක ඒගොල්ලොම තීරණය කරනවා. එතකොට පුළුවන් අය රැඳෙනවා බැරි අය හැලිලා යනවා. අපෝ මේක අතක ගයින් අපිට බෑ කියලා පිරිසකුත් හැලිලා යන පිරිසක් ඉන්නවා. හැබැයි ඒකට ආසාව උනන්දුව තියෙන අය රැඳෙනවා. සහ ඒගොල්ලන්ගේ තව තව අදහස් එළියට එනවා. අලුත් අදහස් එළියට එනවා. ඒවෙන් අපි තව ඉම්ප්‍රූව් වෙනවා. ඒකින් ඒ දේවල් එක්ක තමයි ලස්සන නිර්මාණ එළියට එන්නේ. දැන් ටිලානි වැඩි පටන් ගනිද්දි ටිලානි විතරයි හිටියේ. ඔව්. දැන් කී දෙනෙක් ඉන්නවද ටිලානි යටදී? දැන් කියන්නේ සේවකයෝ 16 දෙනෙක් විතර මගේ ගාව වැඩ කරා. සේවකයෝ 10 දෙනෙක් විතර ස්ථිර සේවකයෝ හිටියා. 16 දෙනෙක් විතර වගේ හිටපු සේවකයෝ පිරිස කොවිඩ් අර්බුදේ එන්න කලින් මේ වෙනකොට නම් සේවකයෝ 7-8 දෙනෙක් වගේ ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. ඇත්තටම මේ කර්මාන්ත දැන් චුට්ටක් හරි අමාරුවෙන් තමයි යන්නේ මේ වෙලාවේ අපේ රටේ තියෙන අර්බුදේ සහ පොදුවේ තියෙන මේ විප්ලවෙත් එක්ක. නමුත් මං කියන්නේ මේක දේශීය නිෂ්පාදනයක්නේ. එතකොට රටට විදේශ විනිමය එන එක පැත්තක් මේ නිෂ්පාදන රෙදිපිලි කියන දේ කොහොමත්. ඉතින් ඇත්තටම ලංකාවට මේක අපේ දේශීය වෙලා තියෙන්නේ මේ වෙනකොට ඇත්තටම අපේ කොටස තමයි. කියන්නේ අපි කරන අපේ නිර්මාණ කොටස තමයි. අනිත් ඔක්කොම විදේශයෙන් එන මේ අමුද්‍රව්‍ය ටික සම්පූර්ණේ. ඒතර මේ අමුද්‍රව්‍ය වලට අපිට කියන මිල ගණන් වලට යටත් වෙන්න වෙලා තියෙනවා. නමුත් අපේ වෘත්තිය රැකගෙන යන්න අපි මේ දේවල් මත යැපෙනවා. හැබැයි ඒක සම්පූර්ණ අවසානය වෙනකොට මිල ගණන් එක්ක ලොකු වෙළඳ පොලේ අර්බුදයක් තියෙනවා. ඔව්. දැන් අර මුලින්ම හඳුන්වා දෙද්දි කිව්වෙත් ව්‍යවසායකයා කියලා කියන්නේ එහෙම කෙනෙක් තමයි. ඒ කියන්නේ තමන්ට ආපු ප්‍රශ්න මීට කලින් කාටවත් ඇවිල්ලත් නැහැ. ඒකට තමන් පාර හොයාගන්න ඕනේ. අනිත් එක හැම විටම මේ අවදානමක් එක්ක තමයි ව්‍යාපාරය කරගෙන යන්නේ. ඉතින් අද දවසේ සල්ලි දාන්නේ හිත අවදානමක් බලාගෙන. හැබැයි කියන අවදානමේ වාසිපැත්ත ලබා ගන්න එක තමයි ව්‍යාපාරයේ ප්‍රොෆිට් එක එහෙම නැත්නම් ජයග්‍රහණය බවට පත් වෙන්නේ. බේෂාදී දැන් දැන් මේක උදාහරණයක්නේ. එතකොට තව මොන වගේ නිෂ්පාදන දෙකින් දැන් මේ මොන වගේ ව්‍යවසායකයෝද බිහි වෙලා ඉන්නේ? ඇත්තටම අපේ තරුණෝදය හරහා බිහි වෙලා තියෙනවා මුරුංගා ආශ්‍රිත නිෂ්පාදන කරන
තරුණ ව්‍යවසායකයෙක් ඉන්නවා. ඒ වගේම තල්කොළ ආශ්‍රිත, පන්කොළ ආශ්‍රිත, එතකොට හෑන්ඩ්ලූම්, බතික්, එතකොට ඒ වගේම තමයි අර මේ ඉකෝ ප්‍රොඩක්ට්ස් කියලා අපි කියන්නේ. එතකොට පරිසර හිතකාමී නිෂ්පාදන කරන අය ඉන්නවා. ඒ වගේම ආහාර සහ ඊට අදාළ ෆුඩ් ඇන්ඩ් ස්පයිසස්. එතකොට ඒ වගේ අපේ අපි හඳුනාගත්තු කියන්නේ ඒරියාස් ඒ කියන්නේ අපි හඳුනාගත්තු ප්‍රධාන කොටස් කිහිපයකින් 10කින් අපි අඳුනගෙන තියෙනවා. ඒ 10 පුරාවට තමයි මේ ව්‍යවසායකව අපි වර්ගීකරණය කරලා තියෙන්නේ. එතකොට ඒ අතර තිලානි වගේ ගොඩක් ඇඳුම් සම්බන්ධ ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි එක පැත්තෙන් වැඩ කරන අය ඉන්නවා. එතකොට ගොඩක් මේ අපේ ව්‍යවසායකව අලුත් දෙයක් ගැන තමයි නිරන්තරයෙන්ම අවධානය යොමු කරන්නේ. සහ අපිත් එක්ක මං හිතන්නේ අපි පහුගිය කාලේ හිටියා නිල්මානිල්මල ආශ්‍රිතව තේපාණයක් හදපු තරුණ ව්‍යවසායකයෙක් ඉන්නවා. ඒ වගේම අර දැන් ඒ මේ මේ ආර්ථික අර්බුදයත් එක්ක අපිට ඇත්තටම අර අපේ සක්සස් ස්ටෝරිස් ඒ කියන්නේ අපේ සාර්ථක කතාවල පොඩි පොඩි අහිමි වීම් තියෙනවා මේ ආර්ථික අර්බුදයත් එක්ක. මොකද ඒගොල්ලන්ටත් ඒ ආර්ථික අර්බුදයේ බලපෑවා සහ හැබැයි සාර්ථක ව්‍යවසායක වෙන තැන් හැබැයි ජයග්‍රාහකය හමු වෙන්නේ අර්බුදකාරී අවස්ථාවලදී. ස්ටෝමිසී තමයි අර කියන හොඳ මේ සේලස්ලා හදන්නේ. අර බේෂාදි හරි ලස්සන පොයින්ට් එකකට ආවා මේ ඔය නිල්මානෙල් වගාව සම්බන්ධයෙන්. දැන් අපි වගා කරනවා. ඒක තමයි අපි මේ කියන්නේ. අනුරාධපුරයේ මට මතකයි තිරප්පනේ මට ඒ තරුණයාගේ ගම ඇත්තටම හරියට මතක නැහැ. තිරප්පනේ නෙමෙයි සමා වෙන්න මේ ඔයාමඩුවේ. එතකොට තරුණයෙක් අපිව හම්බෙන්න ආවා මේ සමන් කැමති නිල්මානෙල් බවන්න. මංගම නිල්මානෙල් බවන්නද අපිට ලොකු ප්‍රශ්නයක්. නිල්මානෙල් කවුද බවන්නේ? නෑස මේ ශ්‍රීමා බෝධියට සාමාන්‍යයෙන් නිල්මානෙල් මල් දවසකට 45,000ක් විතර ඕනි. ඉතින් ඒකෙන් 10,000ක්වත් දී ගත්තොත් මම ගොඩ. එතකොට ඊට පස්සේ මම කිව්වා සර් මම දැනට පොඩියට කුඹුරේ පොඩි වලක් හදලා දැනට මංගාව මල් ගස් 2500ක් විතර මම දාලා තියෙනවා. සර් එන්න බලන්න බලලම කතා කරන්න මට මේ ඇලෙන් වතුර ගන්න පොම්පයක් තමයි යෝනි කියලා. දැන් මම ගියා බලන්න. ගියාම හරි ලස්සනට වෙල් යායක එයාගේ කුඹර පුද්ගලික කුඹර එක හාරලා එකට මඩ දාලා පැල 2500ක් නිර්මාණයල් වවලා තියෙනවා. ඒතර මඩ කොස් මට පොම්පේ දෙන්න මම මෙයාගේ පොකුණ තව දෙකක් හදනවා කියලා. ඊට පස්සේ අපි පොම්පයක් කරන දුන්නා රුපියල් 65,000ක් වගේ කලුනේ පාවිච්චි කරපු පොම්පයක් කරන දුන්නේ. අපි දෙවෙනි පාර යනකොට ඔහු ඒ වගේ පොකුණු හතරක් හදලා තිබුණා. මල් 15,000ක් ඔහු සතියකට සමන් දවසකට සතියකට මල් 15,000ක් ඔහුගේ ඒ පොකුණෙන් කඩනවා. හැබැයි හරිම චාම් හරිම නිහතමානී සරල තරුණෙක්. ඉතින් ඔහු නිර්මාණයල් වගාව කරගෙන ඉන්නකොට තමයි ඔය කොරෝනා වසංගතයේ දෙවෙනි පාරට ආවේ. ඒ කියන්නේ දැන් ලොකු අර්බුදයක් හොඳටම මේක නැගලා ලස්සනට බිස්නස් එක දුවාගෙන එනකොටම කියන්නේ අර අලුතෙන් දාපු පැලවල දැන් ඒක නිර්මාණයලුත් එහෙම බවන්න බෑ. ඇලට් වැවට ගිහිල්ලා වැවෙන් පැල ගලවන් ඉන්න ඕනේ. ඒක නිරෝගී පැලයක් හොයාගන්න ඕනේ. ඔහු පැල සල්ලි වලටත් අරන් තිබුණා. පැලයක් රුපියල් 200ක් විතර එනවා. කියන්නේ කවුරල් ලැබුවා ගලවන්න ඕනේ. ගලවලා මොහු මේක දාලා වෙලා මේ පැල ටිකෙන් මල් ටික එන වෙලාවෙම දෙවෙනර ලොක්ඩවුන් කරා. එතකොට දැන් මට කතා කරා සර් මල් දවස ගන්න 2500ක් 300ක් 3000ක් හැදෙනවා සර්. මොකද කරන්නේ මේ මට මල්ලට කරගන්නම දෙයක් නැහැ. මං අසරණ වෙලා ඉන්නේ. මේකට කිව්වා හැබැයි සර් මෙහෙම ඕස්ට්‍රේලියාව මගේ යාළුවෙක් කතා කරලා මේ නිල් මහනෙල් පුළුවන් නම් කී එක හදලා දෙන ලෝටස් ටී එක හදලා එවන්න පුළුවන්ද කියලා කිව්වා. කිව්වට මං කොහොමද ට්‍රයි කරන්න. හැබැයි මට තාක්ෂණය නැහැ. මොකද මම කරන්නේ කියලා මං කොහොමද තාක්ෂණය දන්නේ. ඔය ඉරව්ව තියෙනවානේ. අපි වේලමු කියලා මේ ටකරන් ගෙදර වහලට දාලා තිබෙට අකරන් කිහිපයක් ගලවලා අවුවට දාලා ඒ කුඩින් පොල්ලත්තක් දාලා නිල් මහනෙල් කරා. කරාට පස්සේ හොෂේට ගලවලා උඩ ඒ වෙලාවේ ආර්ථික අර්බුදයේ වෙලාවේ හොඳ ආදායමක් හම්බුණා. ඒක විදේශයට අලෙවි කරා. නමුත් ලංකාවේ තියෙන අපි අර ආයි කියන වගේ මේ ඒකට අනුමැතියින් ගැනීම සහ ඒ ප්‍රොසෙස් එක ඇතුලේ ඔහු ඇත්තටම කාලයක් යනකොට සර් දැන් නම් ඒක අමාරුයි මේ පොකුණු ටිකත් වහලා දාන්න ගහන්න දැන් මට හිතලා තින්නේ. මොකද සමහරක් ප්‍රොසෙස් ඇතුලේ අපි හිර වෙනවා ලංකාවේ අපේ සිස්ටම් එක ඇතුලේ. දැන් ඔහුම කියනවා දැන් මීට මාසිකට විතර කලින් අපි මේ උදාහරණයේදීම අපිට මුණ ගැහුණා නව ශ්‍රීලන්තයේ ඉන්න සාර්ථක ව්‍යවසායකෙක් ලාංකිකෙක්. දැන් ඔහු ලංකාවේ ඉඳලා නව ශ්‍රීලන්තයට නිෂ්පාදන ගෙනියන්නේ. කියන්නේ මේ ලංකාවට එක ඩොලර් එකක් හරි එනව නේද කියලා හිතලා ඔහු ඒ වැඩේ පටන් ගන්න කැමති අතේ තියෙන සල්ලි දාලා. හැබැයි සති දෙක තුනකට පස්සේ විතර වගේ කතා කරලා කියනවා ඉරේෂ් අපිට උදාහරණ දෙමුණ ගෙහිච්ච
මටන් දැන් මේකේ පාවෙලා තියෙන්නේ ඊට වඩා හොඳ අයර කරන් ඉන්න බිස්නස් එක කරගෙන ඉන්න එක මේ රට ගැන උනන්දුවෙන් මේ වැඩේ පටන් ගත්ත උනාට අවසර ගන්න ගිහිල්ලා එපා වෙනවා හරි ඒක එක කතාව හැබැයි එහෙමයි කියලා නතර කරගෙන ඉන්නත් බෑ දැන් මේ මෙහෙම එකක් දැන් අන්න නිල්මානෙල් කතාව කියවන් පස්සේ ඊළඟට මමත් පටන් ගන්නවා නිල්මානෙල් වහන්න හරිද ඒහ වැඩේ හරියන්නේත් නැහැ වැඩේ හරියන්නේ නැහනේ හැබැයි තුෂාර මහත්තයා මගේ ඔළුවේ චතුර මහත්තයා මගේ ඔළුවේ අදහසක් තියෙනවා මේ තොප්පි මහන්න දැන් ලංකාවේ ඉන්නවනේ මිලියන 22ක් විතර කියන්නේ 2 කෝටි 20 ලක් 22 ලක්ෂයක් විතර මිනිස්සු ඉන්නවා එයින් අපි හිතමු ඔළු තියෙන මිනිස්සු භාගයක් ඉන්නවා කියලා එතකොට 1 කෝටි 1 ලක්ෂයක් විතර වගේ ඔළු තියෙන මිනිස්සු ඉන්නවා එතකොට තොප්පි මහුවොත් තොප්පි 1 කෝටි 11 ලක්ෂයක තොප්පියක් 1000 ගානේ මේ ඔහොම ප්‍රොජෙක්ට්ස් රිපෝට් අරන් එන්න පුළුවන්. අරන් ආපු පමණින් කරනවද මොකද්ද ක්‍රමේ? ඔව් ඇත්තටම මේ අපි ව්‍යවසායක හඳුනා ගන්නකොට අදිර 6කින් තමයි මේක කරේ. මොකද අපිට මට අද වගේ මතකයි මේ ව්‍යාපෘතිය අපිට ඇත්තටම මම මතක් කරන්නත් අමතකුණා ඇත්තටම මතක් කළ යුතුයි. නොවේජියනු තානාපති කාර්යාලය අපිට මූල්‍ය ආධාර ලබා දුන්න මේක ආරම්භ කරන්න. සර්වෝදය ව්‍යාපාරයට එතකොට අපේ ඒටි හරත්න අපේ ශූරීන් ආරම්භ කරපු ව්‍යාපාරය අපි සර්වෝදය ව්‍යාපාරයට ලබා දුන්නා. එතකොට අපි මේක දියත් කළ පළවෙනි දවසේ මට අද වගේ මතකයි 2020 මාර්තු මාසේ 17 වෙනිදා අපි පළවෙනි වැඩසටහනට යද්දිම කොවිඩ් අවදානම විතර රට ලොක්ඩවුන් කරා. එතකොට අපි පටන් ගන්නේදීම නැවතුණා. එතකොට අපි මේක Zoom වලට දාලා තාක්ෂණය අපිට අලුත් මෙරටේ තරුණයන්ට අලුත්. නමුත් අපි කරා අපි අදීර 6කින් තමයි මේ තරුණයා සිලෙක්ට් කරගන්නේ. මුලින්ම අපි ඇප්ලිකේෂන් එකක් කෝල් කරනවා. ඊට පස්සේ ඇප්ලිකේෂන් එක අපි රිවිව් කරලා මොකද අපි දන්නවා මෙරටේ තරුණයන්ට අදහස් තිබුණාට අදහස ලියන්න බෑ. ඒක සාමාන්‍ය දෙයක්. මටත් හොඳ ව්‍යාපාරික අදහස් තියෙනවා. නමුත් ඇප්ලිකේෂන් එකකට දීලා අයදුම් පත්‍රය දුන්නාම ඕක හරියට ලියන්නේ නැහැ. ඉතින් අපි ඊට පස්සේ අයදුම් පත්‍රය කතා කරලා පස්සේ අපි උන්ට කතා කරනවා. කතා කරලා අපි ඔවුන්ගෙන් කෝල් කරලා අපි උන්ට එක් දින වැඩමුළුවක් තියෙනවා කොහොමද හරියට අයදුම් පත්‍රය පුරවන්නේ මේ වැඩසටහන මේක අපි ඔයගලන්ට සල්ලි දෙන්න කැමති හැබැයි අපිට අදහසත් පැහැදිලි වෙන්න ඕනේ මොකද අපිට හිතන්න පුළුවන් නමුත් ක්‍රියාවට නම් වෙන්නේ අපිට දෙන අභියෝග මොනවාද කියලා අපි දන්නේ නැති නිසා ඊට පස්සේ අපි එක් දින වැඩමුළුවක් කරා වැඩමුළුවෙන් පස්සේ අපි දෙවෙනි පාර කිව්වා හරි දැන් ඔන්න ප්‍රොපෝසල් එක ලියන්න අපි කියලා දුන්නා දැන් හරියට ලියලා එවන්න එතකොට ලියන්න බැරි නම් වොයිස් එකක් දාලා කියන්න සර් අදහස මේක කවුරු හරි අපි සහයෝගය දෙන අපේ දිස්ත්‍රික් වල ඉන්න කණ්ඩායම් සම්බන්ධ කරලා මේක ලියලා දෙන්න. එතකොට අපි ප්‍රොපෝසල් එක ගෙන ඇදලා ප්‍රොපෝසල් එක අපි මෙහෙන් ඉවැලියුවේට් කරනවා අපි ස්කෝ කාඩ් එකක් හදලා අපි කාණ්ඩ 10කට වර්ගීකරණය කරලා සස්ටේනබිලිටි අමුද්‍රව්‍ය තියෙනවද මෙයාට මේක කොච්චර කාලයක් කරන් යන්න පුළුවන්ද සහ එයා යොදවන ප්‍රාග්ධනය. අපි හොඳ ප්‍රශ්නයක් කියව ඇතරම අපි අරමුදලෙන් ලබා දෙන මුදලට අමතරව ඔබ යොදවන ප්‍රාග්ධනය මොනවාද? මොකද අපි එතනෙද බලාපොරොත්තුනේ ඔහු සතුව පවතින මුදල් නෙවෙයි. මොකද අපි ලොකු සල්ලි දුන්නේ නැහැ මම මේ කියන්න ඕනේ අපි මේ සමාජය දෙන්න පුළුවන් ව්‍යාපාරයක් හදන්න රුපියල් 10000ක් 15000ක් නැහැ අපි රුපියල් 20000 දීලා හදපු ව්‍යාපාර තියෙනවා දැන් ඔය අම්පාරේ අපි තේ කතාව කිව්වොත් අපි ආයෝජන රුපියල් 20000යි අපේ ඔහුගේ දක්ෂතාවය තමයි ඊටු සියල්ල එතකොට එහෙම කළා අපි අපි ඔහුගේ ප්‍රාග්ධනය විතර බලාපොරොත්තු වුනේ ඔහුගේ හැකියාව නිර්මාණශීලීත්වය එයාකට කොස්ට් කරනවාද එයා ඒකට වැය කරන කාලයට කොස් කරනවා මම මාසයක් මගේ ශ්‍රමය දානවා මට දවසක දෛනික කුලිය මෙච්චරයි රුපියල් 10යි මගේ ඒ අනුව මම 30000ක ප්‍රාග්ධනයක් මේ වැඩසටහනට මාසයක් ඔන්නෝග තමයි අපිට ඕනේ වුණේ කියන්නේ ඒක දන්නවද තරුණයා දාලා අපි ඒක ගත්ත ප්‍රොපෝසල් එක ඊට පස්සේ අපි දිස්ත්‍රික්ක 25 ෙම මේ තරුණයගේ නිවෙස් වලට ගියා දැන් මම අපි ග්‍රාන්ට්ස් 225ක් දුන්නාට අපි 500ක් විතර බලලා තියෙනවා අපි අපි අපිට කාලයක් යනකොට අපිට තේරෙනවා කියන්නේ අර කාලයක් යනකොට අපි නාඩිය දෙන්න කියලා මූ කියන්නේ ඇත්තද පුරුද්ද කියලා තේරෙන්න ගන්නවා ඊට පස්සේ අපි ඒක කරාට පස්සේ අපි විසිට් කරලා අපි තෝරා ගන්නවා ඊට පස්සේ අපි දින 6ක පුහුණුවක් දෙනවා කොහොමද ව්‍යාපාරයක් කරන්නේ ඒක අපිට Zoom තාක්ෂණය ඔස්සේ අපි කරේ අපි ඒකට හැදුවා ව්‍යවසායකත්ව අත්පොතක් ව්‍යවසායක අත්පොත අපි කාණ්ඩ 6කට මූල්‍ය විනය කොහොමද ප්‍රොපෝසල් එකක් ලියන්නේ බජට් එකක් පිච් කරන්නේ කොහොමද ප්‍රොජෙක්ට් එක පිච් කරන්නේ කොහොමද ඊට පස්සේ අර බ්‍රේක් ඉවන් පොයින්ට්ස් අපි හදාගන්නේ කොහොමද මේක මාකට් කරන්නේ කොහොමද සෝෂල් මීඩියා හදාගන්නේ ඕක කියන අපි සීලු දේවල් එකතු කරලා අපි දින 6ක පුහුණුවක් ලබා දුන්නා ඒ පුහුණුවෙන් පස්සේ තමයි ඇත්තටම අපි පුහුණුවෙන් පස්සේ අපි ආයි කෝල් ගල් ලැබුවා සෙල්ලමක් නෙමෙයි පටන් ගන්න පුළුවන්ද පුළුවන් කියපු හැම කෙනෙක්ටම අපි උදව් කරා එතකොට වේශාති මේ දැන් පහුගේ 22 වෙනිදා මොකද්ද මේ සිද්ධ වුනේ? ඔව් 22 වෙනිදා තමයි අපේ ඒ කියන්නේ අපි කරපු කියපු දේවල් අවුරුදු 4ක් තිස්සේ අපි කරපු කියපු දේවල් ලෝකෙට කිව්වේ. ඒ කියන්නේ හැංගි හැංගි බැඳපු වෙස්මූණුත් එක්ක එළිය නැටුවා. එළිය නැටුවා. ඇත්තටම අපි එළිය නැටුවා. එදා අපි කලින් කිව්වා වගේ තරුණෝදය තරුණ දේශපාලන නායකත්ව වැඩසටහන සහ බහුසංස්කෘතික සමාජ ව්‍යවසාය කියන කොටස් දෙකක් තියෙනවා. එතකොට තරුණෝදය මේ කොටස් දෙකෙන් තමයි හැදිලා තියෙන්නේ. එතකොට අපි දැන්
මේ වෙනකන් කතා කරපු බහු සංස්කෘතික සමාජ ව්‍යවසාය වගේම අපි කතා කළ යුතුම දෙයක් විදිහට තරුණ දේශපාලන නායකත්ව වැඩසටහනක් තිබුණා. මෙතනදී දේශපාලන කියන වචනේ ආවහම ටිකක් බය හිතෙන්න පුළුවන්නේ. ඒක නිසා මම පොඩක් එක පැහැදිලි කරන්නම්. එතකොට මෙතනදී මේ දේශපාලන කියන වචනේ අපි ගත්තේ අපි හැමෝටම ඉස්කෝලේදී දේශපාලන විද්‍යාව කියන විෂය ලැබෙනවා. හැබැයි කවදාවත් ඒක ඉතිහාසය, ගණිතය වගේ මේ අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න නැහැ. හැබැයි අපි ඊට 18 පිරිච්ච ගමන් ඡන්දයිතිය ලැබෙනවා. එතකොට ඡන්දයිතිය ලැබෙනවා අපි පුරවැසියෙක් කියලා කියනවා. හැබැයි මේ ඡන්දයිතිය ලැබෙන පුරවැසියා දේශපාලන විද්‍යාව ගැන දන්නේ නැහැ. දේශපාලන සාක්ෂරතාවය කියන එක කොහොමද අපි හොයාගන්නේ? එතකොට අපිට අපි මේ මේක ගැප් එක මේක එතන අපි දැක්කා ගැප් එකක් තියෙනවා. මේ ගැප් එක අපි අඳුනගත්තට පස්සේ අපිට හිතුණා ලංකාවේ තරුණයා දේශපාලන සාක්ෂරතාවයෙන් ඉස්සරහට යන්න ඕනේ. රටේ අනාගතය බාර ගන්නවා නම් අපිට ඉන්න හිතන රටක් අපි හදනවා නම් සහ හැමෝගෙම අනාගතය ස්ථාවර කරනවා නම් තරුණයා මේ දේවල් දැනගන්න ඕනි. අන්න ඒ අරමුණ ඇතිව තරුණ දේශපාලන නායකත්ව වැඩසටහන අපි ආරම්භ කළා. එතනදී අපි ඒගොල්ලන්ට පුහුණු වැඩසටහන, ඒ කියන්නේ අපි ඒගොල්ලන්ව නිකම්ම එන්න අපි ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා කියනවට අමතරව එහෙම නොකිය අපි ඒගොල්ලන්ට කිව්වා ඕගොල්ලන් කැමති නම් එන්න අපිත් එක්ක ඉගෙන ගන්න කියලා. අපි ඒගොල්ලන්ට අයදුම්පත් කැඳවලා ඒගොල්ලන්ගේ කැමති අයට අපි ඉන්ටර්විව් කරලා එතකොට ඒ සම්මුඛ පරීක්ෂණේ වලින් ඉස්සරහට එන හැමෝටම අවස්ථාව දීලා අපි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් සීරීස් වලින් ඒගොල්ලන්ට ලංකාවේ දේශපාලනය කියන්නේ මොකක්ද, ගෝලීය දේශපාලනය කියන්නේ මොකක්ද, එතකොට ඉතිහාසය මොන වගේද, අපේ ලංකාවේ ඉතිහාසය මොන වගේද කියන එක දැනුවත් කළා. දැන් ওই වගේ ලොකු වැඩක් තමයි 22 වෙනිදා සිද්ධ වුණේ. එතකොට දැන් ඔය කියන විස්තර කිරීමත් එක්ක දැන් නොවිජ අනුතාන අපති කාර්යාලයේ මුදල් ලැබෙනවා කියනවා. දැන් සමහර විට මේ ව්‍යාපෘති කියන්නේ දැන් නෝවිජියන් වගේ රටවල් ලංකාව වගේ රටවල් වල ව්‍යාපෘති වලට ආයෝජනය කරද්දී ඔවුන්ගේ න්‍යායපත්‍රවල මොනවද තියෙනවද කියන එක ඔබ දන්නෙත් නෑ මම දන්නෙත් නෑ. හැබැයි ඒ නිසා ඒවා ඒ කියන්නේ අපිට ටොපිය දෙන්නේ කාට හරි ගිහිල්ලා ගලක් ගහන්න නම් ඒකත් අපි දැනගෙන ඉන්න ඕනේ. කොහොම වුණත් මේ ලැබෙන අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න එපා. ලැබිච්ච අවස්ථාවෙන් එතකොට චතුර ඊට පස්සේ බේෂාදි මේ උත්සාහ ගන්න ඒ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. එතකොට අපි අද මේ කතාබහේදී ඒකට නිදසුන් දැක්කා. ඒ නිදසුන් තමයි ටිලානි ජයසිංහ. ටිලානි රජයේ සේවයේ රැකියාව ඉවත් වෙලාවිල්ලා කොවිඩ් කාලේ අභියෝගාත්මක කාලයක ව්‍යවසායකයෙක් විදිහට එනවා. 8 දිනක් 10 දිනක් රැකියාව දෙනවා. ඒතර මේ ව්‍යාපෘතිය වෙනුවෙන් දරදිය ඇද්ද චතුර පීරිස් ව්‍යාපෘති කළමනාකරු, ඒ වගේම සම්බන්ධීකාරක බේෂාදි ජයතිලක ජයතිස්ස ඔබ තුන් පොලටම අපි ස්තුතිය පළ කරනවා මේ උදායිරේ සාර්ථක කතාබහේදී. එතකොට දැන් හැමෝම මේ කතා බහ ආගෙන ඉදිදි මේ කොහොමද මේ මටත් මේ සල්ලි ටිකක් කරගෙන බිස්නස් එකක් පටන් ගන්න කියලා වගේ හිතන්න ඇති. හැබැයි එහෙම මේ අදහස තිබුණා එහෙම නැත්තම් සල්ලි නැති එක තමයි අවුල කියලා හිතන් ඉන්නවනම් චතුරගේ කතාවෙන් පැහැදිලුණා සල්ලි නැති එකම නෙවෙයි අදහස් නැති එකයි ඇත්තටම ප්‍රශ්නේ. ඒ කියන්නේ අයිඩියා එකක් තිබුණා කියලා ව්‍යවසායකයෙක් වෙන්න බෑ. ඒකට කොයිතරම් කැපවීමක් ඉවසීමක් තියෙන්න ඕනද තෝරා ගැනීමේ ක්‍රමවේදය අනුව ඒක පැහැදිලි වුණා. අපි අදට කතාව නිම කරමු. ආයේ ඊළඟ වතාවක කතා කරමු. මොකද මේවයි කොහොමද සාර්ථකත්වය අර නිල් මහනෙල් විල් 6 කැනපු කෙනා ඔහු ඒක ගොඩ කරලා වෙනත් නිර්මාණයක් කරයිද මොකද උනේ කියලා අපිට තවදුරටත් කතා කරන්න ඉඩ තියෙන නිසා ඔබ තුන්පලටම බොහොම සුදී. අපි සාර්ථක කතාබහට විරාමය තියන්නේ ඔබට බොහෝ දේ හිතන්න ඉතුරු කරන්න.